Hi guys, සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් හුඟ කාලෙන් වීඩියෝ එකක් දාන්නේ. අද අපි කතා කරන්න යන්නේ air pressure sensors ගැන. Manual එකක් තියෙනවා, digital එකක් තියෙනවා. අද අපි කතා කරන්නේ මෙන්න මේ digital එක ගැන. Digital air pressure sensor එක කොහමද setting හදාගන්නේ සහ මේක කොහොමද මේ වඩ අමුණගන්නේ regulator වලට කොහොමද සම්බන්ධ කරගන්නේ විදිහ තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් හම්බෙමු වීඩියෝ එකෙන්. අන්නේ හුඟ කාලෙන් අලුත් ගැජට් එකක් අරන් එන්නලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ air pressure sensors ගැන. අද කතා කරන්න යන air pressure sensor එකේ model එක තමයි ISC40-01-22L කියන air pressure sensor එක තමයි කතා කරන්න යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් brand එක ගැන හිතන්න එපා. මේකේ හැම sensor එකක්ම මේ විදිහට තමයි ඉන්නේ. brand wise වෙනස් වෙනවා. තියෙන setting වෙනස් වෙනවා. අද අපි කතා කරන්න යන brand model එක තමයි මේ තියෙන ISC40-01 22L කියන එක මම ඉතින් මේක පොඩි පැහැදිලි කිරීමක් දෙන්න. අපි දැන් මේ වගේ සාමාන්‍ය අපි දකින්න තියෙන බහුතරයක් එයා මීටර තියෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ මැනුවල් මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඩිජිටල් ලෙව අඩුයි ඉන්ඩක්ෂන් තමයි පාවිච්චි කරන්නේ මේවා. සාමාන්‍යයෙන් මැෂින් වලට පාවිච්චි කරනවා. එයා එක්කන් වැඩ කරන මැෂින් වල ගොඩක් පාවිච්චි කරනවා. මොකද PAC එක සිග්නල් ගන්න එයා එක ඩ්‍රොප් වෙනවද එයා එක අඩුද වැඩිද නැද්ද කියලා. ඒ කියන්නේ අපිට සිග්නල් ගන්න පුළුවන් මේ හරහා. මම ඔක්කොම කියලා දෙනවා මේ වීඩියෝ ඉස්සරහදී. හරි ඉතින් මැනුවල් සෙන්සර් මේ මැනුවල් මීටර එක තියෙන මේ විදිහට රෙගුලේටර් මම මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ විදිහට දෙපැත්තම සෙට් කරගත්තේ. හරි එතකොට අපි දැන් මේකේ ගත්තාම සෙන්සර් එක ගත්තාම අපිට බලා ගන්න පුළුවන් වයර් පහක් තියෙනවා මේ විදිහට. කළු නිල් දුඹුරු සුදු අළු කියලා වයර් පහක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ වයර් පහේ කලර් කෝඩ් ටික මේ විදිහට තියෙන. එතකොට මේ වයර් පහට අදාළ ස්පෙસિෆිකේෂන්ස් තියෙනවා මෙතන උඩ දීලා තියෙනවා. බලමු මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. හරි මේන් තියන බ්‍රවුන් එක ඇවිල්ලා ප්ලස් වයර් එක තමයි. එතකොට අපිට මේකට දෙන්න පුළුවන් DC 12 වෝල්ට් වලින් ඉඳලා 24 වෙනකන් දෙන්න පුළුවන්. එතකොට බ්ලැක් වයර් එක NPN out milliampere 80ක් out කරන්න පුළුවන්. NPN transistor NPN out එකක් තමයි මෙතන. white එකත් ඒ විදිහම මේකේ output දෙකක් තියෙනවා. එතකොට NPN output දෙකක් තමයි තියෙන්නේ. මෙතන බලා ගන්න පුළුවන් මේ තියෙන out 1 එක out 2 එක. ඒ කියන්නේ අපිට මේකෙන් එලියට් signal දෙකක් ගන්න පුළුවන් කියලා තමයි මේ කියලා තියෙන්නේ. හරි. එතකොට gray එක තියෙනවා, අළු පාට wire එක තියෙනවා, analog out එකක්. ඒ කියන්නේ analog out එකේදී වෙන්නේ මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපි හිතන්නකෝ මේකේ bar 40 මෙහෙම තියෙනවා කියලා, bar 50 ඔහම තියෙනවා. එතකොට analog out එකේ අපි PLC එකකට වගේ signal දෙන්න පුළුවන් analog out එකේදී. හරි. එතකොට මෙතන black wire blue wire එක තියෙනවා. ඒක තමයි ground wire එක. හරි. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. හරි. අපි මේකට අපි මේක power up කරලා බලමු කොහොමද මේකේ setting හදාගන්නේ සහ කොහොමද calibrate කරගන්නේ කියලා. හරි. එහෙනම් මම මේකට power දෙන්න. මම මේකට 12 volt power supply එකක් ගන්නවා. ඩොට් බෝඩ් එකක් ගත්තා මේ විදිහට. LED දෙකක් දාලා රෙසිස්ටර් මෙතන 1K රෙසිස්ටර් දෙකක් දාලා LED දෙකක් දාන් තියෙන අවුට්පුට් දෙක ඉන්ඩිකේට් කරගන්න. ඊට පස්සේ මෙතනින් අපි 12 volt power supply එක තියෙනවා. හරි. අපි බලමු මේක බ්‍රෙඩ් බෝඩ් එකට සෙට් කරගන්න. හරි මම මේක වයර් ටික සම්බන්ධ කරන් ඉවරයි. හරි මෙතනින් මම එක්ස්ප්ලেইন කරන්න කොහොමද මේක සම්බන්ධ කරගත්තේ කියලා. මෙතනින් පවර් දීලා තියෙනවා බ්ලූ වයර් එක ග්‍රවුන්ඩ් එක විදිහටත්, බ්‍රවුන් වයර් එක ප්ලස් එක විදිහටත්. ඒකෙන් 12 වෝල්ට් පවර් දීලා තියෙන්නේ. හරි ඒ විදිහට සම්බන්ධ කරන් තියෙනවා. ඊට පස්සේ මෙතන LED දෙකට රෙසිස්ටර් දෙක 1K රෙසිස්ටර් දෙකක් දාලා මෙතන ප්ලස් එක සම්බන්ධ කරන් තියෙනවා. ඊට පස්සේ NPN ට්‍රාන්සිස්ටර් NPN අවුට් යන්නේ තියෙනවා කිව්වේ. එතකොට මෙයාගේ අවුට් එන්නේ මයිනස්. ඒ නිසා මම මෙතන බ්ලැක් වයර් එක අවුට් 1 එකත්, white එක අවුට් 2 එකත් විදිහට මේ විදිහට LED දෙක සම්බන්ධ කරන් තියෙනවා. ඇනලොග් වයර් එක මම ඒක ඔයාලට පස්සේ කියලා දෙන්නම්. මේ ඇනලොග් වයර් එක ගොඩක් වමනාවක් වෙන්නේ නැහැ. PLC එකක් Arduino එකයි කනෙක්ට් කරගන්නවා නම් මේකෙන් අපිට ප්‍රයෝජනක් ගන්න පුළුවන්. මම දැනට කතා කරන්නේ මෙන්න මේ අවුට්පුට් දෙක සහ මේකේ සෙටින් හදාගන්න විදිය ගැන තමයි කතා කරන්නේ. හරි. හරි දැන් මේ දෙයට අපි මේක සම්බන්ධ කරගත්තා. අපි මෙයාට පවර් දීලා බලමු. 12 volt power එක power up කරමු අපි මෙයාව. හරි. power up කරපුවාම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි මම මේ කලින් පාවිච්චි කරලා තියෙන නිසා සෙටින් හදලා තියෙන සෙටින් සමහරක් ඒවා හදලා තියෙනවා. ඒක නිසා මේකේ අවුට්පුට් දෙකම නෑ. ඒ කියන්නේ මම මේකේ අවුට්පුට් දෙකම කරේ යම්කිසි එයා බාර් ප්‍රමාණයක් අඩු වුණාම මේ අවුට්පුට් එනබල් වෙන ඉඳලා තමයි මේකේ තියලා තිබ්බේ. හරි. දැන් බලමු මේක ඔන් වුණා මේ විදිහට තමයි අපි බලා ගන්න තියෙන්නේ. හරි. දැන් මම මෙයාට එයා සප්ලයි එක දීලා නැති නිසා මෙයාගේ සීරෝස් කියලා තමයි පෙන්වන්නේ. පොඩි ටොලරන්ස් එකක් තියෙනවා 0.3ක. ඒක ගණන් ගත යුතු නෑ ඇත්තටම.
හරි ඉතින් දැන් මම මේකේ තියෙන වයර් ටික සම්බන්ධ කරගන්න විදිහ සහ මේක පවර් අප් කරගන්න විදිහ දැන් ඔයාලට පෙන්නනවා. හරි අපි ඊට පස්සේ බලමු මෙයාගේ ඉන්ටර්ෆේස් එකේ අපිට බලා ගන්න පුළුවා. මම පොඩ්ඩක් ඩිස්ප්ලේ එක දෙන්න වහන්නම්. මෙතන සෙට් කියලා බටන් එකක් අප් අප් ඩවුන් බටන් තුනක් තියෙනවා. එතකොට මේකෙදි අපි normally මෙයා මේ විදිහට ප්‍රෙෂර් එක පෙන්වන ටයිම් එකේදී අපි මේ අප් ඩවුන් බටන් දෙකේ පොඩ කිසිම දෙයක් මෙයා වෙන්නේ නැහැ. සෙට් කියන බටන් එක normally එකපාර ප්‍රෙෂ් කරපුවාම N1 N2 N3 N4 වෙනකන් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට මේකේ සෙටින් ටිකක් තියෙනවා. මේකට අමතරව තව සෙටින් සෙට් එකක් ගත්තා කියන්නේ මේ සෙට් කියන බටන් එක තප්පර 4ක් ප්‍රෙෂ් කරගෙන ඉන්න ඕන මේ විදිහට. එතකොට අපි යනවා මෙයා වෙනවා මූඩ් එකකට. එතකොට මෙතන මේ BAR කියලා පෙන්වන්නේ බාර්. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් දන්නවනේ මේ වගේ මැනුවල් ප්‍රෙෂර් මීටරයක් ගත්තොත් මේකේ තියෙනවා MPA තියෙනවා PSI තියෙනවා. එතකොට බාරුයි PSI මේ විදිහට අපි සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි බාර් තියෙනවා. මෙතන තියෙනවා අපිට ඊහෙ පැත්තට යද්දී මේකේ PA තියෙනවා PSI තියෙනවා බාර් තියෙනවා මේ විදිහට තියෙනවා. මට මේ GF කෙනෙක් මතක නැහැ. මේ විදිහට තියෙනවා මේකේ සෙටින් සෙට. අපි සාමාන්‍යයෙන් යූස් කරද්දී PSI යූස් කරන්නත් පුළුවන්. PSI යූස් කරනවා ඊට පස්සේ මම දැන් මම සිලෙක්ට් කරගන්නවා බාර්. බාර් තමයි දැන් මම සිලෙක්ට් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි සෙටින් එකේ තියෙන්නේ මේ තියෙන්නේ 1NC කියන්නේ පළවෙනි අවුට්පුට් එක normally ක්ලෝස් එකක් කරනවාද normally ඕපන් එකක් කරනවාද කියලා තමයි මේ අහන්නේ. හරි මේක මාරු කරන විදිහ අනුව අතන මම ඉස්සලා පෙන්නන්නේ N1 N2 N3 N4 කියලා. එන්නේ විදිහට මේ පළවෙනි ඉන්පුට් එක sorry පළවෙනි අවුට්පුට් එක, ඒ කියන්නේ මෙතන මේ තියෙන black wire එක සහ white wire එක. Output 1, output 2. එතකොට මෙයා normally closed ද normally open ද කියලා එල්ල තමයි දැන් මෙතනින් select කරන්නේ. මම දැනට තියාගන්න normally closed. හරි ඊට පස්සේ ආයෙක පරකවවම මේ දෙක කියලා normally closed ද normally open ද කියලා නා දෙවෙනි අපේ. ඊට පස්සේ ඒකත් අපි set කරා. ඊට පස්සේ මෙතන තියෙන 2.5 කියලා පෙන්වන්නේ මෙයාව අප්ඩේට් වෙන්න ඕන කරන මිලිසෙකන්ඩ් ගාන. ඒ කියන්නේ හිතන්නකෝ අපි මෙයාගෙන් data එකක් එළියට ගන්නවා. ඒ කියන්නේ මේ වයර් වලින් output එන්න ඕන මිලිසෙකන්ඩ් කීයෙන් කීයටද. ඒ කියන්නේ මෙයා check කරන්න ඕන මේ pressure එක කීයෙන් කීයටද කියලා තමයි මෙතන මේ තියෙන්නේ. ඒ කියන්නේ මේකේ delays තියෙනවා. අපිට මේක set කරගත්තේ සාමාන්‍ය මම නම් 2.5 තමයි දාලා තින්නේ. ඒ කියන්නේ මිලිසෙකන්ඩ් 2.5 කදී හැමතිස්සම මෙයා අප්ඩේට් වෙනවා. හරි ඊට පස්සේ තියෙනවා මෙතන තියෙනවා මේ තියෙන්නේ මේ icon set එක වෙලා තියෙන්නේ මේක manual adjust කරනවද auto adjust කරනවද කියලා. auto දැම්මොත් සාමාන්‍ය දැන් අපි auto දාලා මෙතනින් අපි මේ විදිහට තිබ්බොත් මෙයා මෙතනින් අපිට output තියාගන්නවා මේ 0.3ට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ආවොත්. කියන්නේ දැන් මෙයා වැඩි වෙච්චාම මේ output ටික අපි මම ඔයාලට පෙන්නන්නම්. AR එක මම මෙතනින් in කරන්නම්. හරි මම ඉන්න AR එක මම මෙයාලට in කරනවා. හරි මම මේ විදිහට එයාලා ඉන්නේ සපයගෙන තියෙනවා. ඇතන කොම්පසර එක එළිය තියෙන්නේ. කොම්පසර එක එළිය තියලා තියෙනවා. මම මේකෙන් දැන්ට AR සපයන් තියෙනවා. හරි මම මෙතන ඔයාලට ප්‍රෙෂර් එක පෙන්වන්න ඕන නිසා මම මේ විදිහට සම්බන්ධ කරගන්නම් මේකට. හරි මම මෙතනින් දැන් අපි ඔටෝ මූඩ් දාලානේ තියෙන්නේ. ඔටෝ මූඩ් එක තියෙන නිසා දැන් මම AR එක රිලීස් කරා. AR එක රිලීස් කරා. ඔයාලට හෙනව ඇති. හරි මේ විදිහට මෙයා වැඩි වෙනවා. හරි ඔය විදිහට මෙයා වැඩි වෙනවා. හරි මේ AR එක දැන් රිලීස් වෙලා තියෙනවා. දැන් අපි ආපහු AR එක වහලා බලමු ඔටෝ මූඩ් එක. හරි වොන් මෙයා ස්ටේබල් වුණා 6.6 ගන්න ස්ටේබල් වුණා. හරි මම දැන් මෙතනින් AR එක බහනවා. ඔයාලට පේනවා ඇති. හරි මම මේ පැත්තෙන් දැන් මේ AR එක රිලීස් කරනවා. මෙතනින්. හරි ඔයාලා බලා ගන්න පුළුවා. මේකේ AR එක රිලීස් වෙලා මේ දශම ග්‍රහණ ට්‍රාවලර්ස් මේ අවුට්පුට් දෙක වෙනවා බලන්න. ඒ කියන්නේ දැන් ඔයාලට අයිඩියාක් එන්නේ මේක මොකක්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඔටෝ මූඩ් එක දාපුවම මෙයා ස්ටේබල් වෙන AR ස්ටේබල් වෙන එක තියෙනවනේ. ඒ කියන්නේ ස්ටේබල් වෙනවා අපි මේ හිතමු. අපි මේ විදිහට තියමු. හරි අපි මෙයාව ස්ටේබල් කරගමු බාර්. ඔය ගානින් අපි ස්ටේබල් කරගමු. හරි 6යි ගානක් ඇවිල්ලා තියෙනවා. හරි මේ විදිහට අපි මෙයා ස්ටේබල් කරගත්තට පස්සේ හරි AR එක වොන් 6.52ක් තියෙනවා. හරි වොන් 6.52ක් තියෙනවා. හරි මම මෙයා මෙතනින් AR එක ක්ලෝස් කරගෙන අපි මේ AR එක රිලීස් කරලා බලමු මොකද අවුට්පුට් වල වෙනස වෙන්නේ කියලා.
හරි ඔයාලා බලා ගන්න පුළුවන් AR එක බාර් පහට වඩා අඩු වෙනවත් එක්කම්ම මෙයා ඔටෝම ඩිටෙක්ට් කරනවා ඒ කියන්නේ මේකේ AR එක අඩු වෙනවා කියලා ඩිටෙක්ට් කරගෙන එයා අවුට්පුට් දෙනවා ඒ කියන්නේ දැන් අපි මෙතන ඔන් කරලා තියෙන්නේ ඉස්සෙල්ලා ඔයාලා මතකදී මම සෙටින් එකේදී normally close තමයි තියෙන්නේ එතකොට මෙයා normally close වෙලා තමයි දැන් ඒ කියන්නේ මේ අවුට්පුට් වෙන්නේ normally close එක ඔයාලා තේරෙන්නේදී normally close එක තමයි දැන් තියෙන්නේ හරි දැන් එතකොට ඔයාලා තේරෙන්නේදී මෙතන බාර් ගන්න ඔටෝ මෝඩ් දීපුවාම මොකද වෙන්නේ කියලා හරි දැන් ඔටෝ මෝඩ් එකේ ඔටෝමෝඩ් එක මොකක්ද දෙන්නේ කියලා ඔයාලා දන්නවා අපි යන් දැන් මැනුවල් මෝඩ් එකට එතකොට ආයි සෙටින් බටන් එක තප්පර 3ක් ඔබවන්න නම් මේ විදිහට හරි මේ විදිහට තප්පර 3ක් ඔබන් හිටවහම අපි දැන් යනවා මෙයා 1 2 normally close තියන් ඉන්නවා මේකත් හරි දැන් ඔටෝමෝඩ් එක මැනුවල් දාගන්න හරි දැන් තියෙන්නේ මැනුවල් මෝඩ් එක හරි දැන් මැනුවල් මෝඩ් එකේදී මම මෙයාගේ AR එක රිලීස් කරගන්න හරි මේන් දින දැන් AI එක තියෙනවා 6.4. හරි දැන් මෙතන තමයි මේකේ තමයි අපි සෙටින් හදාගන්න. මම ගොඩක් ඔයාලට කියන්නේ මැනුවල් මෝඩ් එක යූස් කරන්න. එතකොට අපිට හරියටම මේක අපිට ඕන කරන අවුට්පුට් එක හදාගත්තේ. දැන් අපි normally මෙතන සෙටින් බටන් එක normal එකපාරක් මෙහෙම ඔබවහම මේන් දින N1 කියන එක මේ N1 කියන එක මම මෙතන සෙට් කරලා තියෙනවා 5ට. ඒ කියන්නේ මේ බාර් 5 තමයි මේ සිලෙක්ට් කරලා තියෙනවා. අපි ඉස්සෙල්ලා අතන සෙටින් හදාගත්තේ බාර් වලටනේ. එතකොට බාර් අපි බලවෙනින් මේ සෙටින් එක හදාගෙන ඉන්න බාර් වල තමයි අපි දැන් වැඩ කරන්නේ. හරි දැන් මෙතන මම බාර් 5ක් කියලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි සෙටින් එක N2 කියන එක 4යි කියලා තියෙනවා. හරි. එතකොට මේ කියන්නේ පළවෙනි අවුට්පුට් එක, ඒ කියන්නේ පළවෙනි කියන්නේ මේ පළවෙනි අවුට්පුට් එක කියන්නේ මේ බ්ලැක් වයර් එක. බ්ලැක් වයර් එක enable වෙන්න ඕන. ඒ කියන්නේ බ්ලැක් වයර් එකේ අවුට්පුට් එක ඕෆ් වෙන්න ඕන බාර් 5කදී. එතකොට බාර් 5ට දෙවෙනි, ඒ කියන්නේ N2 කියන එකේ සෙටින් එක හදලා තියෙන 4ට. බාර් 4ට වඩා අඩු වුණොත් මේකේ එන ඒ කියන්නේ මේ අවුට්පුට් එක මේ LED එක පත් වෙන්න ඕන කියලා තමයි මේ දීලා තියෙන්නේ. හරි මෙතන දෙවෙනි එකෙන් මම මෙතන හදන් තියෙන ඔයාලට පෙන්වන්න ඕන හින්දා බාර් 3ට. ඊට පස්සේ N3 කියන එක බාර් 3ට හදන් දෙනවා. N4 කියන එක 2.5ට. 2.4 නෙවෙයි මම හරියට පහ කරන්න. හරි ඕන් 2.5ට හදන් තියෙනවා. හරි අපි මේ කියන කතාව ඇත්තද කියලා බලමු මේ විදිහට. හරි දැන් මම මෙතනින් මේ විදිහට AR එක ක්ලෝස් කරගන්න. AR එක ක්ලෝස් කරගෙන මෙහෙම තියන්න. හරි මෙතනින් දැන් මෙතන ඔක්කොම අවුට්පුට් ඕෆ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ normally close තමයි මේ තියෙන්නේ. හරි. දැන් මම මෙයාගෙන් හිමීට AR එක රිලීස් කරනවා මේ විදිහට. හරි ඕම්. 5.4 1 ඕන්. තාම මේ අවුට්පුට් ඕන් නෑ. අතන N2 කියන එකේදී බලන්න අපි දුන්නේ බාර් 4 ඉදී 4ක්ට වඩා අඩු වුණොත් පළවෙනි අවුට්පුට් එක ඔන් වෙන්න ඕන කියලා. හරි ඕම්. 4.7 මම හිමීට මෙතනින් AR එක රිලීස් කරනවා ඔයාලට හැනේදී. ඕම් 4.34 හරි. ඕම් හරි ඕම් වලට බලා ගන්න පුළුවන් පළවෙනි අවුට්පුට් එක ඕම් එනේබල් වුණා. හරි දැන් මෙයා එන්න තව වැඩි දැන් වැඩි වෙනවනේ. හරි මේ මම පළවෙනි අවුට්පුට් එකේ දැන් තිබ්බේ බාර් 5යි. ඒ කියන්නේ N1 කියන එක බාර් 5යි N2 කියන එක බාර් 4යි. එතකොට දැන් බාර් 4ට වඩා අඩු වෙනින් හින්දා තමයි මෙයාව අවුට්පුට් එනේබල් වුණේ. එතකොට N1 එක අපි දුන්නේ බාර් 5යි. බාර් 5ේදී තමයි මේ අවුට්පුට් එක ඕෆ් කරන්න කියලා තමයි දැන් මේ දැන් මම මේ පෙන්වන්න යන්නේ. එතකොට මේ අපි බාර් 5 දුන්න එකේ ඕම් මම ආයෙ මෙයා AR ටිකක් එනේබල් කරනවා. බාර් 5 එනවත් එක්කම මෙයා ඕෆ් වෙනවා. කොළපාඩ LED එක. ඕම් බලන්න. අන්න. දැක්ක. හරි දැන් අපි ඕම් පළවෙනි N1 කියන එකේ බාර් මේ පහ බාර් පහ සිලෙක්ට් කරේ මොකටද කියලා දැන් ඔයාලා දන්නවා. හරි දැන් මේ ආය අඩු වෙගෙන යනවා. එතකොට N2 එකේ 4 සිලෙක්ට් කරේ ඒ කියලා දන්නවා. ආය අඩු වුණා. හරි දැන් ඊළඟට එකේ අපි තිබ්බේ 3.25. එතකොට මෙයා 3ේදී ඕම් 3.6යි. මෙයා හිමීට AR එක රිලීස් කරන ගමන් තියෙන්නේ. එතකොට දෙවෙනි එක enable වෙන්න ඕන. දෙවෙනි output එක enable වෙනවා. 3 පල්ලෙහාට යනකොට ඒ කියන්නේ ඕම් හරි හරි ඕන් 2.5දී 2.5 පයින්ත් එක්කන් ඔන් වෙන්න ඕන අවුට්පුට් එක. අන්න හරි 2.5 ඔන් පයින්ත් එක්කන් අවුට්පුට් එක ඔන් වුණා. ඊට පස්සේ අපි දැන් මෙයා වහපව් 3ට වඩා වැඩි කරොත් මෙයා වහපව් අවුට්පුට් එක ඕෆ් වෙනවා. ඕම් මම මෙයාගෙන් AR එක රිලීස් කරනවා වහපව් ප්‍රෙෂර් එක වැඩි කරනවා. හරි ඕම් 2.7 ඔන්න 3ට ආවා. හරි ඕම් වල දැක 3ට වෙනවත් එක්කන් අවුට්පුට් 2 එක ඕෆ් වුණා. හරි එතකොට දැන් මම මෙයාගේ උපරිම අරිනවා. හරි බාර් 6 ගන්න නම් අවුට්පුට් ඔක්කොම ඕෆ් වුණා. හරි මේ විදිහට අපිට පුළුවන් හිතන්නකෝ කොම්ප්‍රෙසර් එකක ප්‍රෙෂර් ලිමිට් එක කැඩිලා
ප්‍රෙෂර් ලිමිට් එක කියලා. එතකොට අපිට මේ ප්‍රෙෂර් මේ වගේ සෙන්සර් එකක් පාවිච්චි කරලා යලා අපිට පුළුවන් කොම්ප්‍රෙසර් එක ඔන් ඔෆ් කරගන්න පුළුවන් රිලේ එකක් දාලා හරි කන්ටැක්ට් එකක් යූස් කරලා ඒක ඇම්පියර් ගන්න අනුව ඒ කොම්ප්‍රෙසර් එක ඇම්පියර් ගන්න අනුව අපිට කන්ටැක්ට් එක ගාලා රිලේ එකක් ද යූස් කරන්න කියලා යලා මේකෙන් අවුට්පුට් අරගෙන ඔන් ඔෆ් කර ගැනීම හැකියාව තියෙන මේ වගේ මේ සෙටින් එකේ. ඒ කියන්නේ මේ අය ප්‍රෙෂර් එක අඩු වෙනකොට අපිට පුළුවන් අඩු වෙනකොට මෙන්න මේ මට්ටමේදී අපි හිතමු බාර් 10ක් සිලෙක්ට් කරනවා කියලා. බාර් 10ට වඩා අඩු වුණොත් කොම්ප්‍රෙසර් එක ඔන් වෙනවා. කොම්ප්‍රෙසර් එක ඔන් වෙලා අපි කීයෙන්ද අපි බෝඩ් බාර් 12ට මේ ඔලෝඩ් කරනවා. බාර් 12ට ආවට පස්සේ ඔන් ලෝඩ් කරන්න කියලා ලෙවල් එක අපිට දෙන්න පුළුවන්. මේ වගේ ඩිජිටල් මීටර් එකකින් ඒ වගේ වැඩක් කරගන්න පුළුවන්. දැන් නෝමලි කොම්ප්‍රෙසර් එකේ තියෙන මෙකැනිකල් ස්විච් එක. මේ මෙකැනිකල් ස්විච් එක කැල්ල නම් මම ආදේශයක් විදිහට තමයි මේක කිව්වේ. ඒකට ඔයාලට ලේසින් සෙටින් කරගන්න පුළුවන්. දැන් මම ඔයාලට සෙටින් ඩෙක් කියලා දෙනවා. හරි. එතකොට අපි දැන් ඊළඟට යම් අපි මෙතන සෙටින් එකේ දැම්මේ නෝමලි ක්ලෝස් නේ. එතකොට අපිට මෙයාව නෝමල් පෙන්වන්නේ N1 එකේ ඉඳලා N4 වෙනකම් පෙන්වනවා. හරි. අපි දැන් නෝමලි අපි ආයේ මේ ස්විච් එක ඔබා ගනිමු. සෙට් බටන් එක තප්පර 3ක් ඔබන් ඉන්නවා. ඒ ඔබන් ඉඳලා අපි යනවා මෙතන N නෝමලි ඕපන් කරමු මෙයාව. දෙකක් නෝමලි ඕපන් කරනවා. එතකොට මේ අවුට්පුට් දෙකම නෝමලි ඕපන් තමයි දැන් වෙලා තියෙන්නේ. හරි. දැන් නෝමලි ඕපන් කරපුවාම ඕන් අපි සෙටින් එක එක්සිට් වෙච්චහම මේ අවුට්පුට් දෙකම ඔන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අවුට්පුට් දෙකම ඔන් වෙලා තියෙන කියන්නේ අරගේ අනිත් පැත්ත තමයි මේ වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන අවුට්පුට් දෙකම දැන් කොළපාට ලයිට් දෙකම පත් වෙලා තියෙනවා. ඕන් අපි බලමු දැන් මෙතනින් මම ඒ අරක වහලා ඒ අරක රිලීස් කරන් යනවා. දැක්කද? ඕන් දැන් ඉන්නවන්නේ එක ඕෆ් වුණා. කලින් උනේ අවුට්පුට් එක ඔන් වෙච්ච එක. දැන් මේකේ තියෙන්නේ අවුට්පුට් එක දැන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අවුට්පුට් එනබල් වෙලා තියෙනවා. දැන් මේකෙන් අවුට්පුට් ඕෆ් වෙන එක තමයි වෙන්නේ. හරි. ඕන් නම් IR එක රිලීස් කරන් යනවා. 2.5ට එනකොට මෙයා වහපව ඕෆ් වෙලා යන්න තමයි මේ තියෙන්නේ. හරි. හරි ඕන් ඕෆ් වුණා. දැන් මම මෙයාගේ මෙව කරන්න අපිට මේ විදිහට මේකේ අවුට්පුට් 1 එකයි 2 එකයි අපිට කැමති විදිහට අපිට හැන්ඩල් කරගන්න පුළුවන්. අපි කොයි විදිහට ගන්න කියලා. දැන් ඔයාලට තේරෙන්නේ නැති නෝමලි මම මෙතන සෙටින් වෙනස් කරන්න යන්නේ නැතුව මේ විදිහට පෙන්වන්නේ ඔයාලට අයිඩියා එක ලේසියෙන් ගන්න. සාමාන්‍යයෙන් නෝමලි අපිට ඕන ප්‍රෙෂර් එක අඩු වෙන එකනේ. ඒ කියන්නේ ප්‍රෙෂර් එක අඩු වුණොත් මැෂින් එක ෆෝස් වෙන්න, මැෂින් එක වැඩ කරන්න නැති වෙන්න, එලාම් එකක් වද්ද ගන්න, ඒ වගේ දේවල් තමයි මේ වගේ සෙන්සර්ස් පාවිච්චි කරන්නේ. ඊට අමතරව මම කිව්වා මෙතන ඇනලොග් පින් එකක් තියෙනවා කියලා. මේ වගේ රෙගුලේටර් එක සෙට් කරලා අපි හිතමු AR එකකින් වැඩ කරන මැෂින් එකක් තියෙනවා කියලා. එතකොට AR එක බාර් 5ට වඩා අඩු වුණොත් කියලා PLC එකකින් එයා දුවනවා. අපිට PLC එකට මේ ඇනලොග් වයර් එක දෙන්න බලන්න. ආඩිනෝ එකක් යූස් කරනවා, ආඩිනෝ එකට දෙනවා. රාස්බෙරි පී එකක් ගන්නවා. ඒකට මේ සිග්නල් ගන්න පුළුවන් විදිහට තමයි ඇනලොග් වයර් එක තියෙන්නේ. එහෙම නැතුව නෝමලි මේකෙම සෙටින් හදලා ඉවරලා මේ අවුට්පුට් 1 එකනෝ, අවුට්පුට් 2 එකනෝ අපිට එලාම් එකක් වද්දා ගන්න. ඊට පස්සේ කොම්ප්‍රෙසර් එකක් ඕන් කරගන්න. ಐඩියා එක ඔයාලේ විවිධාකාරයෙන් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මට ඕන වුණේ මේකේ සෙටින් හදන්නේ කොහොමද, මේක කොහොමද අවුට්පුට් සහ මේක එනබල් කරගන්නේ කොහොමද කියලා වෙලලා ඔයාලට ಐඩියාක් දෙන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වල ප්‍රයෝජනවත් වෙයි කියලා. වීඩියෝ හොඳ නැනම් ලයික් කරන්න, මා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තාම සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න, වීඩියෝ දෙපම 1 මිනිත් ගෙන ගන්න. හරි. ඉතින් ඔයාලට මේ සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න, ඔයාලගේ ප්‍රශ්න ගැටළු කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් ෆ්‍රී ටයිම් එකේ ඔයාලට රිප්ලයි කරනවා. යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්න කමෙන්ට් කරන්න. හරි. ඉතින් අදට මේ වීඩියෝ එක අවසන්. තවත් මේ වගේ අලුත් ගැජට් එකකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. කට්ටිම සුබ දවසක්. Thank you.